ආදරණීය සහෝදරවරුනි සහෝදරියනි අපි මාර්තු මාසේ 9 වෙනිදා තියන්න තිබුණු ඡන්දය රනිල් වික්‍රමසිංහට කල් දෙන්න. මේ ජූනි මාසේ 9 වෙනිදාට මාස 3ක් ගත වෙනවා. ජාතික ජනබලවේගය අපි තීරණය කරා ආරම්භ වුණු ජූනි මාසේ 9 වෙනිදා ඉඳන් දිගටම පාරට බහලා සටන් කරලා මේ මැතිවරණ ලබා ගත යුතුක නිස්තිර අධිෂ්ඨානක යුතුව අපි වැඩේට බහලා තියෙනවා. එයි දැන් රට ඇතුලේ විශාල මිත්‍යාවක් හදනවා රනිල් වික්‍රමසිංහ වැඩේ ගොඩ දාගෙන එනවා ඒකට ටිකක් බාධා කරන් දෙපා වගේ කියනෝ නේද කියනෝ මොනවද ගොඩ දෙන්නේ මොනවද ගොඩ දෙන්නේ ගොඩ දාගෙන තියෙන යාගේ පක්ෂය පක්ෂේ හිටියා මන්ත්‍රීකමක් නැතුව තනතුරක් නැතුව කට්ටිය හිටියා දැන් රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂේ නායකයා ආ කමක් නැහැ එයා ජනාධිපති නඩත්තු ආණ්ඩුවේ නියෝජන නායකයා කවුද? රුවන් විජේවර්ධන. රුවන් විජේවර්ධන ජනාධිපති උපදේශක නඩත්තු ආණ්ඩුවේ. උපනායක කවුද? අකිල විරාජ් කාර්යවසම්. ජනාධිපති උපදේශක නඩත්තු ආණ්ඩුවේ. ජාතික සංවිධායක කවුද? සාගල රත්නායක. ජනාධිපති උපදේශක නඩත්තුව ආණ්ඩුවේ. හිටපු උපලේකම් එක්සත් ජාතික පක්ෂයේ නවීන් දිසානායක දැන් සබරගමු ආණ්ඩුකාරයා නඩත්තුව ආණ්ඩුවේ. රෝසි සේනනායක එක්සත් ජාතික පක්ෂයේ විධායක සභාවේ ජනාධිපති උපදේශක නඩත්තුව ආණ්ඩුවේ. තව ඉන්නවර ආසුමාර නම කියන්නත් ටිකක් ඇතයි. නම කියන්න ටිකක් අත. හරිද? ජනාධිපති උපදේශක නඩත්තු ආණ්ඩුවේ. තව ඉන්න වෘත්ති සමිති කට්ටිය. බාරව. වෘත්ති සමිති අධ්‍යක්ෂ ජෙනරාල්. එයා විධායක සභාවේ ගොල්ලන්ගේ නඩත්තු ආණ්ඩුවේ. එහෙනම් ගොඩ ගිහිලා තියෙන ජනතාවද නැ පරාද වෙලා ගෙදරට වෙලා නේද? අකුලගෙන හිටපු කට්ටියට රනිල් වික්‍රමසිංහ ජනාධිපති වෙලා ආණ්ඩුවෙන් නඩත්තු වේදන් ගෙවනවා. ඔන්න කොට ගිහිලා තියෙනවා. ඊට පස්සේ සමහර අය කියනවා දැන් ආර්ථික යම් සුබ ලකුණු පෙන්නනවා. කිසිවක් නැහැ මතක තියාගන්න. ගිය අවුරුද්දේ අගෝස්තු මාසයේ වෙනකොට ඒ මාස 8ට ඉන්දියාවෙන් විතරක් ණය හම්බුණා ඩොලර් මිලියන 3800ක්. දැන් මෙයා ණය ගන්නවා කියලා කියනවනේ ගොඩක්. හපන කියනවනේ. හැබැයි ගිය අවුරුද්ද අගෝස්තු මාස වෙනකොට චීනය හැර අනෙක් රටවල් හැර ඉන්දියාවෙන් විතරක් හම්බුණා ඩොලර් මිලියන 3800ක්. දැන් රනිල් වික්‍රමසිංහ මේ අවුරුද්දට මේ වෙනකන් අරන් ලැබිලා තියෙන කීයද? ඩොලර් මිලියන 330යි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ලැබිච්ච එක විතරයි. ඒකෙන් මොකද වෙලා තියෙන්නේ? එහෙනම් ණය හරහා රට ඩොලර් ඇවිල්ලා නැහැ. ඇවිල්ලා නැහැ. ඊළඟ අප රට අපනයන ආදායම වැඩි වෙන්න ඕන. එහෙනම් අපි පිටරට බඩු විකුණලා අපි ලබා ගන්නා ඩොලර් ප්‍රමාණය වැඩි වෙන්න ඕන. හැබැයි ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්ද මොකද වෙලා තියෙන්නේ? ගිය අවුරුද්දේ මුල් මාස 3 බහාණ්ඩ විකුණලා ලැබුණු අපේ ඩොලර් වලට වඩා මේ අවුරුද්දේ ඩොලර් අඩු වෙලා තියෙනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? රටට ඩොලර් අඩු වෙනවා. ඒ ඩොලර් යගේ ඉහළ යනවා. නේ රුපියල් යගේ ඉහළ යනවා. එවෙන්න පුළුවන්ද? රුපියල් යගේ ඉහළ යනවා නම් මොකද වෙන්න ඕන? වැඩිපුර ඩොලර් ගලාගෙන ඉන්න ඕන රටට. හැබැයි මේ සිද්ධ වෙලා තියෙන වැඩිපුර ගලාගෙන ඇවිල්ලා නෙවෙයි. මේ සිද්ධ වෙලා තියෙන මොකද්ද? අපි ඩොලර් වියදම් කරපුවා කපහැරලා තියෙනවා. එකක් අපි ණය ගෙවන්න තමයි වැඩිම ඩොලර් ප්‍රමාණයක් ගියේ. අපි දැන් ණය ගෙවන්නේ නැහැ. නේද? කොච්චර ගෙවන්න තිබ්බද? පහු ගිය අප්‍රේල් මාසේ 12 වෙනිදා තන් ගිය අවුරුද්දේ මේ වෙනකොට ඩොලර් මිලියන 4500ක ණය ගෙවලා නැහැ. ඒ ණය ගෙවුවනම් තෙලුත් නැහැ, ගෑසුත් නැහැ, කිරිපිටිත් නැහැ, රණිලුත් නැහැ. හරිද යාද? එහෙනම් මේ රණිලිගේ සූත්‍රය මොකද්ද? ණය ගෙවන්න නැතුව ඩොලර් ටිකක් ඉතුරු කරගෙන තියෙනවා. ගම්මල ඉන්නවනේ නේද? 4 8 ණය වෙලා. මොකද කරන්නේ?
naya ke warna tuh hampu macam ke kala inno, oih bagi rani. Rata arth ke hadalan eh, mata kata bagan. Rata sialan ispadan khada berlatih menni. Apparel karmaantya, gaman sastra, sini visya ekin khada berteno. Arth ke honda velana muka tuh menno nak berlatih menni. Karmaantya diunu menno na, daruan rasa berlatih menno na, pasal lalu pasukan berlatih menno na, ispirital lalu pasukan berlatih menno na. Three lakh atau higher ready benno na, khade ada bisnis ready benno na, ini mana itu? Arti kayak gede nongkin naik ni, hebat naik arum putu mau arti kayak, khade bisnis mau kerja latihan ni, adu bela, ni deh, khade bisnis adu bela, hebat ranil keno arti kayak negalalu, spiritual behatnya ranil keno, arti kayak wardenya belalu, ni deh, daruat rasa waknya. Ranil kena arti ke wardenya belal. Bahasa lalu pasukannya Ranil kena arti ke wardenya belal. Janata wata hari amal sekandanya Ranil kena arti ke wardenya belal. Ikan maru wardeni bima. Arti ke wardenya mana mukadu benona. Janata wage jiwite wenaskama keti benona. Mamahana merate kawara panne kawara purwesya kade jiwite yahapat telatin. Biapari ke wada hambu napita. Apa rate Kuda karman tak kerana kena, kuda wiyapar ya kerana kena, ikara yang ini awam berkeran ini, ikara yang diununan ini, mulu Paulus mekatuvela, kala antaraiti sevesaman suvela, niti marala, awadana maragana, guna nak wiyapar itu na perati, muka tersidvela tiyeni, banku poli anupati kehilangia, gewagan beri light bila kawa, banku ata poli warike, naya warike gewan beru agia, wiyapar bisosika aduna. Karma anta padat yang makanda betulna. Sulua madhi pariman karma anta karuang kini nama. Pahugi April dakwa. Emasa hatra vitara. Banku alat ugasiela. Banku yang naya keragena. Vyapara kerap vyapara ker. Karma anta harasiya. Banku isi mendesi kerlagi la. Ei gevagan deh diakne. Karma anta kader padat yang khada betulati bino. Vyapara kerap khada betulati bino. Ensa me arth keng. Karma antakar wata wiyapari kata vichy seta santi akne. Daru ek datto. Usas pala samatya lati bino. Samanya pala samatya lati bino. Vivida patamala vankar lati bino. Hebe rasa vakne. Adha vedi ma purabadhan ni mukadadu. 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 Adha hama hekiyava dakshata vettin hama tarunya ma kalpana karan ni mukadadu. Ratadala yandu na rasa vakran. Aartika khedina na mukadadu vennu na. Rasa yati vennu na. Hebe rasa yati vila nimi. Tipunu rasat neti belatiin ni, didas dahana me aurudde, sakriya, serva karsa ada karamudal ginum tipuna, laksa visina mea, ekene vidimat pahud gile kanse, laksa visina mea kpedekara, serva karsa ada karamudal daikatte sepe hua, ada kiyed, demmene kote ginum pramane laksa visia terkat adu vela, ekene mukade belatiin ni, pahud gile kanse vidimat rakia, laksa pahak neti belatiino, Ranil Wickremesinghe kena artike hadalalu. Hebat pautgili kanse rakia laksa pahak kahim mila. Samaannya tibunu idikrim karma ante. Idikrim karma ante rasa mukadu lati bini. Mason basta rasa wane, wadu basta rasa wane, electrician weda karna kena rasa wane. Idikrim karma ante karu rasa wane, mulu idikrim karma ante bahani belati bino. Meka I belati bini. Evi terabda, leda duka khedla khedla kene kinnu na, hari aman beheta kheta gana vidya kreti belati bino. Ispiritual lalu behat penting nanti belati bina. Mereka sendiri belati bini. Apa rata engineer wata, ahli tesisnya urti kebaya ata, wajib wara ata, urti mehakia wati nake nama kita kalpana karane. Mereka rata dalah yang nona kila. Visala pramana kawaid dua rata terlayanu, visudjala acar rata terlayanu, engineer wara rata terlayanu. Ada apa rata visudjala pawatta karane beri teramata acar hidya ketulati bina. Rata arti kehunda nana doster rata dalah yaitu. Rata arti kehunda nang engineer rata dalah yaitu. Rata arti ke honda ini nam, wisudyal achar orang rata dalah ya ider. Naya egollo wadat kalin da kena wa arti ke winda pulau am pati vipaka. Insa me arti ke gamane, ada itri vechi kene kene hamak kena ama, thala pila poli patang kerlati bina. Insa tamai pahugeda warta wakawa, e warta yang kira janagahan insi tanu tu na, insi tanu tu na, ekko mangul bundo kasiela. Eko belletin ne chain ku kasiela, govianan nagula kasiela, govianan watromotor ku kasiela,
එහෙමනත්තං ඉඩම ඔක්කොස්සියලා එහෙමනත්තං තමන්ගේ ඉතිරි කිරීම ගිනුමක් තිබුණා නම් ඒ ගිනුමෙන් සල්ලි ටිකයි කරගෙන ඒ කියන්නේ මොකද්ද දිනපතාට තමන්ට ලැබෙන ආදායම තමන්ට ජීවත් වෙන්න මදි දිනපතා තමන්ට ලැබෙන ආදායම ජීවත් වෙන්න මදි උනහම මොකද කරන්නේ වතුර මෝටර උකස් තියනවා වතුර බට ටික උකස් තියනවා මුද්ද උකස් තියනවා චේන් එක උකස් තියනවා වලලු ජෝඩු උකස් තියනවා බයිසිකල් උකස් තියනවා සිද්ධ වෙලා නැද්ද මේක සිද්ධ වෙලා නැද්ද මේකද සිද්ධ වෙලා තියෙන්නේ කී දෙනෙකුටද 93 උගස් කරලා නැති තමන්ගේ ඉතිරි කිරීම දිගුමත් තිබුණා නම් ඒ ගණුමෙන් සල්ලි අරන් නැති ඉන්නේ 107යි ඒ තමයි රනිල්ලා මහින්දලා ඇතුළු චෞරවලල්ල අනිත් ඔක්කොම මොකදලා තියෙන්නේ තමන්ට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ තමන්ගේ බහන්ඩ ටික උගස් කියලා ඉඳම ගේ උගස් කියලා ජීවත් වෙන්න සිද්ධ වෙලා තිබෙනවා ඒ විතරක්ද තව ආණ්ඩුවේ වார்த்தාවක් ආව මහ බැංකු වார்த்தාව ඒක කියන ජනගහනයෙන් 68ක් ජනගහනයෙන් 68ක් එක්කෝ කන වේල් ප්‍රමාණය අඩු කරලා වේල් තුනක් වෙනකොට වේල් දෙකට එකට බහැලා එහෙම නැත්නම් වේලට කන ආහාර ප්‍රමාණය අඩු කරලා එහෙම නැත්නම් තමන්ට රුචි නොවන ආහාර කනවා ජනගහනයෙන් 68ක් එක්කෝ කන වේල් ප්‍රමාණය අඩු කරලා එක්කෝ වේලට කන ආහාර ප්‍රමාණය අඩු කරලා එක්කෝ රුචි නොවන ආහාර වලට ගිහිල්ලා ගොඩක් ගම් වලට ගිහිල්ලා බලපුවාම ප්‍රධානම එළවලු මොකද්ද කේල් මොයි කොස්සට ඒකට මලවල නේද මේ මොන වෙලාද ඉන්නේ ජනතාවට ජනතාවට ඛණ්ඩ නැත්තම් ආර්ථිකය දියුණු වෙලාද අපි අහන්නේ ඇත්තරයි ජනගහනයෙන් 40ක් තමන්ගේ සෞඛ්‍යව දැන් කප්පාදු කරලා ජනගහනයෙන් 40ක් තමන්ගේ දරුවගේ අධ්‍යාපනය වෙනම් කප්පාදු කරලා දැන් විශාල ප්‍රවණතාවයක් ඇවිල්ලා තියෙනවා දරුවා ටියුෂන් යවන්නත් ඕන ඉස්කෝලේ යවන්නත් ඕන දෙකම කරන්න සල්ලි නැහැ ඒ නිසා මොකද වෙලා තියෙන්නේ දරුවා ඉස්කෝලේ යවන්න නැතුව ටියුෂන් යවනවා දෙකම කරගන්න බැරුව හරිද තේම එහෙම තමයි මේ ආර්ථික දුවමින් තෙන්නේ ඒ නිසා මොකද වෙලා තියෙන්නේ සෑම ශාස්ත්‍රයක් කඩාවැටී රටක් තියෙනවා දැන් රනිල් වික්‍රමසිංහට අනාගතේ හරි සලසුමක් තියෙනවා මේකට නෑ අනාගතේ සලසුමක්වත් නෑ මේකට මොකද යාගේ අනාගත සලසුම අනාගත සලසුම ලාභ ලබන ටික විකුණන එක යා ටෙලිකොම් විකුණනවා යා විදුලි බල මණ්ඩලය සමාගම් 14කට කඩනවා කඩලා බලාගාර ටික විකුණනවා ජල විදුලි බලාගාර ඒ කලාපය පද්ධති තුනකට කඩනවා සමනල පද්ධතිය ලක්ෂපාන පද්ධතිය හා මහවැලි පද්ධතිය නේද මේම කඩලා මොකද කරන්නේ කම්පැනි තුනක් හදනවා කම්පැනි තුන හදලා බලාගාර විකුණනවා බලාගාර විකුණනවා කියන්නේ ජලාශත් විකුණනවා බලාගාර ගන්නේ නැහැ ජලාශය අයිති නැතුව ජලාශය වන වතුර හදන්න මිනිහෙක් ගන්නේ බලාගාරේ විතරක් නෑට ජලාශයක් දෙන්න ඕන ඒකත් විකුණනවා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විකුණනවා පෙට්‍රල් සෙට් දික්කා දැන් මේ ආයෝජකයෝ මේ චීනෙන් ආව සයිනොපෙක් ඇමරිකාවෙන් ගෙනව තව සමාගම ඕස්ට්‍රේලියාවෙන් ගෙනව තව සමාගම මොකටද දෙන්නේ අපේ රටේ මණික් කර්මාන්තක ආරම්භ කරන්නද අපේ රටේ ඉල්මනයිට් නිදිය තියෙනවා ඒක විශාල රසායනික කම්මලක් දාන්නද අපේ රටේ හොඳ මිනරන් සම්පතක් තියෙනවා එතන මිනරන් දියුණු ඒකේ අලුත් භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා කර්මාන්තලා දාන්න නැහැ පෙට්‍රල් විකුණන්න පෙට්‍රල් විකුණන්න ආන්න ඇමරිකාවේ සමාගමකට දෙනවා මේ සෙට් ටික තෙල් ටික විකුණ ගන්න බැරිද ඇමරිකානු සමාගම සෙට් 150ක් දෙනවා ඕස්ට්‍රේලියානු සමාගමට 150ක් දෙනවා චීන සමාගමට 150ක් දෙනවා ඇයි දීලා ගාණක් අරගෙන ජීවත් වෙන්න එන්සාර රනිල් වික්‍රමසිංහ හදලා තියෙන මොකද්ද තමන්ගේ මේ ඉතිරි මාස 7-8ක කාලයක් තියෙනවා ඒ මාස 7-8ක කාලය තුළත රටේ සම්පත් කුල කීයක් හරි අරන් ජීවත් වෙන්න තමයි සලසුම් හදලා තිබින්නේ එකක් දෙක දෙක යා සලසුම් හදලා තියෙනවා ජාත්‍යන්තර මූල්‍ය ආරම්භල අපි එකඟතාවය අනුව යා දේශීය ණය පතුම ගත කරන්න ඕන දේශීය ණය කපන්න ඕන දේශීය ණය කියන්නේ මොනවද ලංකා බැංකුව ආණ්ඩුවට ණය දීලා තියෙනවා මහජන බැංකුව ආණ්ඩුවට ණය දීලා තියෙනවා ජාතික ඉදිරි කිරීමේ බැංකුව ආණ්ඩුවට ණය දීලා තියෙනවා ලංකා බැංකුවේ තියෙන කාගේ සල්ලිද ලංකා බැංකුවේ තියෙන ජනතාවගේ තැන්පතු එහෙම නැතුව ලංකා බැංකුව ගාමන් කරන්නේ නැහැ ලංකා බැංකුව මුහුද යන්නේ නැහැ මාළු අල්ලන්න ලංකා බැංකුව නේද ගොවි පොළවල් කරන්නේ නැහැ ලංකා බැංකුවේ තියෙන ජනතාවගේ තැන්පතු ඒ තැන්පතු දීලා තියෙන ආණ්ඩුවට ණයක් ලංකා බැංකුවේ මුළු තැන්පතු වලින් 58% ආණ්ඩුවට ණය දීලා තියෙනවා මහජන බැංකුවේ තැන්පතු වලින් 38% ආණ්ඩුවට ණය දීලා තියෙනවා ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ තැන්පතු වලින් 65% ණය දීලා තියෙනවා ආණ්ඩුවට දැන් මොකද්ද කියන්නේ ජනතාව බැංකුවේ තැන්පත් කළා තියෙනවා
බැංකු ආණ්ඩුවට ණය දීලා තිනවා දැන් කියලා මොකද්ද ආණ්ඩුවේ ණය කපපන් කැපුවම මොකද වෙන්නේ බැංකු පත්තදී අවදානමයි තැන්පත් කරුවන් අවදානමයි මේකයි සිද්ධ වෙන්නේ ඊළඟ ඊළඟ ණය දීලා තියෙන සේවක අර්ථසාධක අරමුදල අරමුදලේ තියෙන සල්ලි වලින් 96ක් ආණ්ඩුවට ණය දීලා තියෙන්නේ සේවක අර්ථසාධක අරමුදල සල්ලි කාගද සේවක අර්ථසාධක අරමුදල සල්ලි මේ රටේ වැඩ කරන ජනතාවගේ සල්ලි ඒක රනිල්ගේ සල්ලි නෙමෙයි ඒක ඒක බහණ්ඩාගාරේ සල්ලි නෙමෙයි ඒක ඇවිල්ලා ජනතාවගේ වැඩ කරන ජනතාවගේ සල්ලි සේවක අර්ථසාධක අරමුදල ඒක දීලා තියෙන බිලියන 3400ක් කෝටි 340000ක් දීලා තියෙන ආණ්ඩුවට ණය දැන් කියන ඒක කපපන් කියන්නේ මොකද්ද පෞද්ගලික අංශය වැඩ කරන සේවක සේවිකාවන්ට විශ්‍රාම යනකොට වැඩ ඉවර වෙලා යනකොට නේද ලැබෙන්න තිබුණු ප්‍රතිලාභ අඩු වෙනවා මොකද්ද කරලා තියෙන්නේ මහා ජනයාගේ ධනය හොරකම් කරලා රට බංකොලොත් කරලා ඒ හොරකම් කරපොයේ යහමෙන් සෙමෙන් වැජ වෙනවා හොරකම් කරපොයට කිසිදු අතුරු අන්තරාවක් නැහැ හැබැයි මහා ජනයාගේ තැන්පතු වලට කෙලින් නේද ඒක හොරකම් කරන්න හදනවා සේවක අර්ථසාධක අරමුදල හොරකම් කරන්න හදනවා ඒ නිසා මේ වැඩේ නතර කරන්න ඕනේ නැද්ද මේ වැඩේ නතර කරන්න ඕන ඒ නිසා අපේ රටට ඕන මොකද්ද මේ අනුගමනය කරමින් තිබෙන ආර්ථික ප්‍රතිපත්තිය වැරදි ඒක අපි හැමදාම කිව්වා මේ විකුණන ගමන වැරදි මේ ණය ගන්න ගමන වැරදි මේ හොරකම් කරලා රටක් හදන්නේ නැහැ මතක තබා ගන්න මේ ගමන වැරදි ඒ නිසා ජාතික ජනබල වේදේ අපි ලෑස්ති මේ රට ගොඩනගන දිශාවට අපේ රට පරිවර්තනය කිරීමේ නව ආර්ථික ගමනකට අපි ලෑස්ති ඒකට පණ පොවන්න ඕන හැබැයි සඳහා මොකද කරන්න ඕන ඒ සඳහා බලය ගන්න ඕන ඒ සඳහා තිබුණු වැදගත්ම අවස්ථාව මොකද්ද ඉතමත් දෙවන්ත පියවරක් තියන්න තිබුණා මාර්තු මාසේ 9 වෙනිදා පළාත්පාලන මැතිවරණේ කට්ටි ඔක්කොම එකට එකතු වුණා සජබය හොරෙන් හොරෙන් රණිල්ලක සාකච්ඡා කරා ආණ්ඩුවෙන් කැඩිලා එළියට ආපෝය හොරෙන් හොරෙන් කතා කරලා ඔක්කොම ආව එක ගතාවකට මොකද්ද මේ මාර්තු මාසේ 9 වෙනිදා මැතිවරණය ඒ සියලු දෙනාට අනුතරදායකයි සජිත්ට අනුතරදායකයි මහින්දට කොහොමද අනතුරුයි නේද කොහොමද රනිල්ට අනතුරුදායකයි එනිසා ඒගොල්ලෝ එකට එකතු වුණා එකට එකතු වෙලා මොකද කරේ ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට උඩ ඉන්න ප්‍රභු දූෂිත ප්‍රාඩ පැලන්තියෙන් පොදු ජනතාව අතර බලය මාරු වීමට නියමිතව තිබුණා තංගල්ල පාලනය කරේ ස්ත්‍රී දූෂකයෝ නම් තංගල්ල නගර සභාව පාලනය කරේ වංචනිකයෝ නම් ඒ වෙනුවට තංගල්ල නගර සභාව පොදු ජනතාවගේ නගර සභාව බවට පත් වෙන මැතිවරණ තියලා තිබුණා. කොළඹ නගර සභාව විශාලම නිදාණයක්. ඒ කොළඹ නගර සභාවේ සල්ලි වලින් තමයි මතක පත්‍රේ වාර්තා කරලා තියෙනවා. රෝසි සේනනායක ගේ අතු ගන්න ලක්ෂ 150ක් වේදම් කරලා. මහජනයාගේ ධනය මන්දක වැසිකිලි පෝච්චර වේදම් කරපු ගාන පහුගේ කාලේ ගියා. නේද? ඒවා හොරගුවාවල්. හැබැයි මාර්තු මාසේ නම් මෙතන මොකද වෙන්න තිබ්බේ? මේ ප්‍රාදේශ සභා නගර සභා අරගෙන තියෙන හොරගුවාවල් වෙනුවට මහජනයාගේ පාලනයක් ගොඩනගෙන නියමිතව තිබුණා. අන්න ඒකට බය වුණා. බය වෙන්න ඕනේ නැද්ද? බය වෙන්න ඕන. ඒගොල්ලන්ගේ බලය නැතුව යන්න තිබුණේ. අන්න බය වෙලා කුමන්ත්‍රණය කළ ඡන්ද කල් දැම්මා. ඡන්ද කල් දාලා දැන් රනිල් වික්‍රමසිංහ කියනවා ජනතාව ඡන්දට කැමති නෑලු. එහෙමද? ජනතාව ඡන්දට කැමති. ජනතාව කැමති නැත්තේ ඡන්දට නෙවෙයි. ජනතාව කැමති නැත්තේ රනිල් වික්‍රමසිංහට. මතක තියාගන්න රනිල්. නේද? එයාට ආණ්ඩුවේ උත්සවයකට අර ආණ්ඩු උත්සව වලට විශ්වවිද්‍යාල ආචාර්යවරු කැඳවනවා නේද? ආණ්ඩු උත්සව වලට යනවා. ඒරකට යා මහජන රැස්වීම කළාද නෙමෙයි හම්බන්තොට. නෑ එයාට මහජන ඇත්තක රැස්වීම කරන්න බෑ. එයාගේ ගෝලපාලයන්ට මහජන ඇත්තක රැස්වීම කරන්න බෑ. එයාට අරලිය ගහ මන්දිරයට හරි ජනාධිපති ලේකම් කාර්යාලයට හරි නිලධාරීන් ගෙනල්ලා රූපවාහිනිය පේන්න පුළුවන්. හැබැයි එයාට මොකද වෙලා තියෙන්නේ? එයාට ජනතාව ඇත්තක දේශපාලන කරන්න බෑ. එයා ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙච්ච නායකයෙක්. ජනතාව පිළිගන්නේ නැති නායකයෙක්. ඒ නිසා එයා ඔක්කොට වඩා වැඩියෙන් ඡන්දවලට බයයි. පොහට්ටුව ඒකත් එහෙම තමයි. පොහට්ටුවට ප්‍රධාන ප්‍රශ්නේ මොකද්ද? පොහට්ටුවට නායකයෙක් නෑ. මහින්ද නේද? තවදුරටත් මහින්ද වේදිකාවට නගින්න නගින්න මොකද හිතෙන්නේ? ඇති වෙලා නෑ තාමත් අප්පා කියලා හිතෙන්නේ නැද්ද? බානිනවා. කවුද නායකයා? පෞගිය මෛත්‍රියේදී අපි දැක්ක අලුත් නායකෙක් වැඩමුවා. කවුද? බැසිල් රාජපක්ෂ. අත් දෙක උස්සගෙන වේදිකාවට නැංගා. ඇත්තට නිකන් නේද? තටු දෙක ගහලා වේදිකාවට පියෑඹුවා.
එනිසා උත්සාහ කරනවා නම් ජනාධිපති ඡන්දත්ව තිය යන්න සාහතික වශයෙන් මොනක්පු ගැවුවත් ඒකට ඉඩ නොදෙන බව අපි තමුන් වහන්සේලාට කියන ඊට කලින් විවස්ථාවේ තියෙන මොන ඡන්ද ටිකක් තියෙනවා දැන් මොකද වෙලා තියෙන්නේ ප්‍රාදේශ සභා ක්‍රියාත්මක කරන්නේ නැහැ තනි නිලධාරිය ප්‍රාදේශ සභාව පාලනය කරනවා පළාත් සභාව නැහැ තනි ආණ්ඩුකාරයේ පළාත් සභාව පාලනය කරනවා පළාත් සභාවට කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි එනවා මේ හම්බන්තොට පළාතේ රෝහල්වලින් වැඩි ප්‍රමාණයක් පළාත් රෝහල් මේ හම්බන්තොට පළාතේ ඉස්කෝලවලින් වැඩි ප්‍රමාණයක් පළාත් ඉස්කෝල හැබැයි පාලනයේදී ඉන්න තනි මිනිහ ආණ්ඩුකාරයා මේක වෙලා තියෙන්නේ තනි මිනිහ පළාත් සභාවේ බලතල ඔබ වුණා තනි කෙනෙක් නගර සභාවේ බලතල ඔබ වුණා තනි කෙනෙක් ප්‍රාදේශ සභාවේ බලතල ඔබ වුණා ප්‍රාදේශ සභාව කියන්නේ සභාව හැදෙන්න ඕන ජනතාවගෙන් අද ප්‍රාදේශ සභාව නැහැ මොකද සභාවක් නැහැ පළාත් සභාව සභාව හැදෙන්න ඕන ජනතාවගෙන් සභාව කියන්නේ ඒකට අද සභාවක් නැහැ නේද ආණ්ඩුකාරයෙක් ඉන්නවා පාර්ලිමේන්තුව පාර්ලිමේන්තුවේ විකෘති බලය ජනාධිපති එයාට ජනවරමකුත් නැහැ මොකද වෙලා තියෙන්නේ ජනාධිපති ජනවරමක් නැහැ පාර්ලිමේන්තුවේ විකෘතිය පළාත් සභාව තනමිනියෙක් ප්‍රාදේශ සභාව තනමිනියෙක් මෙම රට පාලනය කරන්නේ මේක ප්‍රජාතන්ත්‍ර විරෝධී මේක ජනතාව පරමාධිපත්‍යයට පටහැනි නිසා ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තමයි තමන් පාලන වෙන ප්‍රාදේශ සභාව තෝරාපත් කර ගැනීම අයිතිය ජනතාවට තියෙනවා මේ නගර තංගල නගර සභාව කවුද පාලනය කරන්න ඕන කියලා තෝරගන්න ඕන තංගල නගර සභාවේ ජනතාව එහෙම නැතුව දිනේෂ් ගුණවර්ධන පත් කරන කොමසාරිස් නෙමෙයි මේ දකුණු පළාත් සභාව පාලනය කරන්න ඕන කියලා තීරණය කරන්නේ පළාතේ ජීවත් වෙන ජනතාව එහෙම නැතුව ජනාධිපති පත් කරන නිලධාරියෙක් නෙමෙයි ආණ්ඩුකාරයෙක් නෙමෙයි අද මොකද වෙලා තියෙන්නේ පෙරදිච්ච දේශපාලකයෝ නේද ගෙනල්ල ආණ්ඩුකාරය කරලා රට පාලනය කරනවා එනිසාද මේ පාලනය මුළුමනින්ම ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණු ජනතාවට වග නොකියන ජනතාවත් එක්ක සහසම්බන්ධ කරන පාලනයක් මේවා ඒ නිසා ජනතාවගේ පරමාධිපත්‍ය බලය නගර සභා ප්‍රාදේශ සභා පළාත් සභා විවස්ථාවේ තියෙන ඡන්ද ජනාධිපති ඡන්දෙට කලින් ලබා ගන්න අපි වැඩ කරන බව අපි තමුන් වහන්සේලාට කියනවා අපිට බලය ගන්න සාධාරණ අයිතියක් තියෙනවා අපි ඡන්දෙන් ඔව් ලෑස්ති ඡන්ද නතරකොට අපි අධිකරණයට යනවා අධිකරණෙන් දින නියමයක් නැතුව ඡන්ද කල් යනවා මොකද්ද දන්නේ හේතුව එතකොට අපිට මොකද්ද තියෙන්නේ එක්ක ඡන්ද තියන්න ඕන එක්ක ඡන්ද සඳහා අධිකරණෙන් නියෝගයක් එන්න ඕන දැන් අධිකරණ නියෝගයෙන් නෙත් නැහැ තාම ඡන්ද තියන්නෙත් නැහැ මොකද කරන්න ඕන අන්න දැන් තමයි තියෙන්නේ ඒ සාධාරණ පාරවල් එකක්වත් ජනතාවට ලබා දෙන්නේ නැත්නම් තමගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිති වෙනුවෙන් තමගේ ඡන්ද බලය අයිති වෙනුවෙන් ජනතාවත් එක්ක පාරට බහලා ප්‍රජාතන්ත්‍රවාදී අයිති දිනකට අපි සටන් කරනවා අපි මේක පටන් ගන්නෙ සමහර අය කියනවා තෝ නේද NPP එක මුකුත් නැහෙනි ඒ නිසා පටන් ගන්නවා මොනවාරි කරන්න ඕන නිසා පටන් ගන්න ඕනේ වේ අපි පෞගේ කාලේ පුරාවටම ඉතාමත් හොඳින් සැලසුම් හදලා දිනවකවනු නියම කරලා මේ ව්‍යාපාරේ ගොඩනගලා තිබෙන්නේ අද මේ උද්ඝෝෂණ ව්‍යාපාරේ පටන් ගන්නෙ මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියත් මේ දූෂිත විනාශකාරී පාලනයන් පළවාහර ප්‍රජාතන්ත්‍රවාදයෙන් ආණ්ඩුව ගොඩනගීම ආරමුණු කරගෙන ඒක අපි ජයග්‍රහණය කරනවා ඒ සඳහා මේ දහස් සංඛ්‍යාත ජනතාව හම්බන්තොට හැමදාම අපිට හයියක් ගෙනත් දුන්නා අපේ රුවන් සහෝදරයා කිව්වා අපි හැම ග්‍රාම සභාව කොට්ටාසම් කොට්ටාස සභාව හදනවා අලුත් නායක හඳුනා ගන්නවා අපි හැම ගමටම යනවා ගම්වල ගිහලා ජනතාව දැනුවත් කරනවා ජනතාව එකතු කරගන්නවා ධීවර වරායට යනවා ධීවර සංගමේ ගොඩනගනවා අපි උරුස් සමිති ව්‍යාපාර ශක්තිමත් ලෙස ගොඩනගනවා මේ රටේ සියලු ජනයා වැඩ කරන ජනතාව ඒකාබද්ධ කරලා නව පාලනයක් වෙනුවෙන් අපි පෙළගස්සන ලෑස්සි සටන් වදින ලෑස්සි එවෙනුවෙන් අපි හැමදෙනාම එකතු වෙමු එවෙනුවෙන් අපි හැමදෙනාම ඉස්සරහටම කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා භූමි ස්තුති හැමදෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ලක් තිරන පුවතකට එහා ගිය රටගෙන කෙකුමක්